ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. සමන්මල් සුවඳාවේ පුංචි කාමර කෑල්ලේ සමන්මල් වට්ටියක් ගෙනත් තිබ්බාක් ලෙසෙනි. ඒ වෙද්දි වෙලාව පාන්දර 4:05ට පමණ වන්නට ඇත. වර්ෂා කොහමත් ඉන්නේ අඩ නිින්දේය. ජීවිතේ එක දවසකට පසු කෙල්ල හරියට නිදාගෙනම නැත. මේ පාන්දරත් ඇයුන්නේ එලිසෙනි අඩ නිින්දේය. වර්ෂා නිදාගන්නේ පුතාව පපුවේ ගහගෙනය. අම්මාගේ පපුවේ රස්නේට කොල්ලා තුරුල්ලී නිදාගන්නේ පුදුම සැපෙනි. මුලින්ම වර්ෂා සිතුවේ සුවඳ එන්නේ පුතාගේ වත ගල්වන ක්ලෝන් එකෙන් කියාය. ඇයි පුතුගේ වත සිඹ බැලුවාය? නැත, කොල්ලාගේ වතින් එන්නේ වෙන සුවඳකි. ඇයි මද අඳුරේ වටපිට බැලුවාය? ඒ සමගම ඇගේ සිතට මහා අමුතුම සිතිවිල්ල කඩාගෙන ආවේය. ඇයට ඉබේටම මෙන් සිහි වූයේ අම්මාවය. ඇය මේ ළඟක ඉන්නාක් වැනි සිතුවිල්ල හිත පුරාම සරන්නට විය. අම්මේ, වාෂා ඇත්තරම කතා කළාය. ඒ හඬ ජීවිතේ දුකම විඳින දුවකගේ වේදනාවර හඬක් විය. ඇත්තරම ඒ මොහොතේ නාලනියගේ ආත්මය ඇගේ රත්තරන් චූටි මැණිකගේ කිරි කැටි මුණුපුරාගේ ළඟම විය. ඇගේ ආත්මයට මේ දවස්වල සැනසීමක් ඇත්තේම නැත. තම කෙල්ලගේ ජීවිතේට මහා දුක් ගින්දරක් පාත් වෙන්නට යන බව නාලනී දැන වුණාය. ඇය මේ පිස්සුවෙන් එක එක්කෙනා ළඟට දුවන්නේ ඒකය. ළඟ ළඟ එන කින්දරයට පෙනෙයි. ඇගේ දුප්පත් කෙල්ලව අත් නොහැරම මේ ඉන්නේ ඒකය. ඒත් මලගේ ආත්මයකට කරන්නට දෙයක් නැත. ජීවත්ව ඉන්න අය ළඟට ඇය පිහිට පතාගෙන ඉන්නේ ඒකය. අවසානයේට ඇය කෙල්ලත් දරුවාත් ළඟට පැමිණ අඬයි. දෙන්නාගෙම හිස අත ගායි. කෙල්ල තම ආබව දැනගත් බව දැනෙද්දි නාලනීට තවත් දුකය. අම්මා, මල් ළඟ ඉන්නවා නේද ඔයා? මම දන්නවා අම්මේ, මට දැනෙනවා. මේ ඔයාගේ චූටි මහත්තයා දොයියගෙන ඉන්න හැටි පේනවා නේද? එයා ආච්චම්මව දැකලා නැහැ. හීනෙන්වත් ඇවිත් මගේ පැටියට පේන්න ඉන්න. වාෂා සිතින් කියවයි. නාලනි ඉකි බිඳි බිඳ අඬයි. ලොකු ගින්දරක් ළඟ මගේ මැණික, මට ඔයාට කියාගන්න විදියක් නැහැ. චූටි මහත්තයව කෙනෙක්ට බන්දලා දෙන්න යන්නේ. අනේ මගේ මැණිකයි පැටියයි තනි වෙන්න යන්නේ. මම කොහොම ඔයාට චූටි මහත්තයව අරන් දෙන්නද? නාලනි කෙල්ලගේ හිස පිරිමදිමින් කියයි. ඒත් කෙල්ලට කිසිවක් ඇහෙන්නේ නැත. අම්මේ, හදිස්සිය වගේ ඇයි අම්මේ මාවයි පුතාවයි බලන්න ආවේ? මං දන්නවා ඔයා ආවේ මට මොනවාරි කියන්න. නේද සුදු අම්මේ? මට තේරෙනවා. කමක් නැහැ අම්මේ, වෙන දෙයක් වෙයි. අපි බලන්ගිමු. ඔයා මෙහෙමවත් ඇවිත් මාවයි මගේ කොල්ලවයි බලල යන්න. වාෂා තනිවම කියවයි. අම්මා තාමත් ළඟ ඉන්නා බව ඇය දන්නේ මේන සුවඳිනේ. ජීවිතේට මොනවා හෝ දෙයක් වෙන්නට එන හැම විටම අම්මා මෙසේ ආ බව වාෂා දනී. ඔයාට මන් නිසා
මේ ලෝකේ දාලා ගිහිල්ලා සැනසීමක් නැහැ. මට සමා වෙන්න අම්මේ. මම චුට්ට චුට්ට හිත හදා ගන්නම්. වාෂාට ඉන්පසු නිින්ද ගියේම නැත. පාන්දර ජාමේ ඇයි පුතාට තව කිරිවඩියක් දීම නැගිට්ටාය. කොල්ලාව කොට්ට වලින් වටකර නෙට් එකද හදා ඈඳ මත ඉඳගෙන සෑහෙන වෙලාවක් උන්නාය. දැන් අර සුවඳ එන්නේ නැත. ඔයා ආවා. මට ඒ ඇති. වාෂා සැනසුන් සුසුමක් හෙළුවාය. ඈ කුස්සිය දෙසට ගියේ අම්මාව ලය පුරා ඇඳගෙනය. වාෂා කේතලේ ලිප තබා කුස්සිය දොර විවර කළාය. යන්තම් පාන්දර එළිය පරිසරය මත විය. ඇගේ හදවතට මොකද්ද උපේක්ෂාවක් දැනෙන්නට විය. අද උදේ ඕනනම් කොළඹ යන්න පුළුවන්. ඒත් ඒක මගේ කොල්ලගේ ජීවිතේට විසඳුමක් නෙමේ. එයාව දැකලා එන්න කොළඹ ගිහින් වැඩක් නැහැ. මේ ඇස් දෙක පියාගත්තම මට එයාව පේනවා. අපේ ජීවිතවලට විසඳුමක යෝන. ඒ විසඳුම කඳුළු පෙරාගෙන කොළඹ දිව්වා කියලා ලැබෙන්නේ නැහැ. දවසක් එයි. ඒ දවස අද හෙට උදා නොවන බව කෙල්ල දනි. ඔයත් රත්තරන් එනවනම් මාව බලලා යන්න එන්න එපා. එන දවසක මාවයි පුතාවයි එක්ක යන්න බලාගෙනම ඉන්න. ආයෙත් මේ පපුව හදාගන්න මට අමාරුයි. ඔයාගේ කෙල්ල මේ ඉන්නේ ලේසිපාසු දුකක් විඳගෙන නෙමේ. වර්ෂා මුළු හිතින්ම විමුක්තිට කීවාය. ඇ හැරුණේ ඇස් පිසදමමින්ය. ප්‍රියන් වදා ඒ කඳුළු අමු අමුවේම දැක්කාය. වර්ෂා කඳුළු අතරින්ම සිනාසුනාය. ඇයි කෙල්ලේ? අම්මා ආවාගේ දැනුණා ප්‍රියා. නැන්දා අපි එක්කම ඉන්නවා කෙල්ලේ. මටත් ඒක දැනෙනවා. ඇති තමා. එයාට මාව දාල යන්න බෑ. එයා මොනවා හරි කියන්න යනවා වගේ ප්‍රියා. මොනවද? දන්නේ නැහැ. ඒත් මට එහෙම හිතෙනවා. වර්ෂා බිඳුන හඬින් කීවාය. ප්‍රියන්වද එහෙමම ගොස් පස්සදොර පහමුල ඉඳගත්තාය. දැන් එළි වී ඇත. ඒත් පරිසරය පුරා ඇත්තේ මඳ අඳුරකි. කෙල්ලේ, සුනන්ද අයියත් මේ ගෙදරට ආවට පස්සේ කෙල්ලේ. ඔව් ප්‍රියා, අපි මේ ප්‍රශ්නේ ගැනත් බලමු. ඒත් ප්‍රියා, ඇයි අපේ අතේ විසඳුමක් නෑනේ ප්‍රියා. ඒත් අයියා මේවා දැනගන්න ඕනනේ තීරණයක් ගන්නවත් කෙල්ලේ නේද? පුතා ගැනද? ඒක පොඩි දෙයක් නෙමේනේ ප්‍රියා. කෙල්ලේ, මගේ කොල්ලව බිල්ලට දීලා මම එයාව ළඟට අරන් තීරුමක් නෑ ප්‍රියා. ජීවිතේ වෙන දේවල් ෆිල්ම් එකක වගේම වෙන එකකුත් නෑ කෙල්ලේ. මම දන්නවා ප්‍රියා. අපි තව ටිකක් බලමු. වාෂා දිගසුසුමක් හෙලා කීවාය. ඇත් ඒ හදා ප්‍රියංවදාට දුන්නාය. පසුව තේ ටිකක් ගෙන ඇය ළඟම වාඩි වූවාය. සමහර විට ප්‍රියා, එයාට එන්නත් බැරි වෙයි. වර්ෂා කියවන්නේ පිස්සුවෙන්ම නොවේ. ඇගේ පපුවට දැනෙන දේවල් නිසාය. එහෙම වුණොත් කෙල්ලේ, උඹේ කොල්ලගේ ජීවිතේ. ප්‍රියංවද ඇසුවේ කම්පාවෙනි. මේ යන්නේ ප්‍රියා ජීවිතේ නම්. වාෂා හෝලාමෙන් කීවාය.
ඒත් එයා මේවා දැනගන්න ඕන රත්තරන්. දැන් උඹ ඔවා හිතන්න එපා. මේ සුබ දවස්වල මොකටද පපුව මූසල කරගන්නේ? අනික ප්‍රියා සුනන්ද අයියගේ ඔළුවට මේ ප්‍රශ්න දාන්න එපා. අයියට හිමිහිට කියමු. සුනන්ද අයියා එහෙම හිතන්නේ නෑ කෙල්ලේ. එයා ප්‍රශ්නවලට බයමිනියෙක් නෙමේ. ඒක ලොකු දෙයක් ප්‍රියා. කෙල්ලෝ දෙන්න දොරපඩිය උඩ ඉඳගෙන ඉන්න හැටි බලන්න දුකය. කෙල්ලන්ගේ ජීවිතවල ලොකු ලොකු වෙනස්කම් නැත. විනාශ වෙන්නේ නූලෙනි. අද මෙහෙම ඉන්න ප්‍රියන් වදා මීට වසර 3කට පෙර රත්නපුර උසාවියේ තික්කසාද නඩුවක පවා උන්නාය. ඒ දවස්වල ඇස් සමග සමහර දවස්වලට උසාවි ගියේ නාලනීය. එදා එහෙම ඇස් සමග යද්දි කවදා හෝ තම කෙල්ලට මෙහෙම පිහිට වෙන්නේ ප්‍රියන් වදා බව නාලනී නොදනී ඉන්නට ඇත. දෛවයේ එහෙමය. කෙල්ලෝ ඉපදී ඇත්තේ දුකම විඳින්නටය. ප්‍රියා කෙල්ලේ දවල්ට පුතාව චුට්ටක් බලාගනින් හොඳේ. කොහේ හරි යනවද කෙල්ලේ? බත්මුල් දෙක තුනක් හදන් ටවුමට යනවා. ඔය දුප්පත් අම්මා කෙනෙක් දෙන්නේ බලලා තීලෙන්නම්. උඹට තනියම පුළුවන්ද? පුළුවන් ප්‍රියා. එහෙමවත් අම්මා සිහි කළා දෙයක් කරමු නේද කෙල්ලේ? මගේ හිතට ඒක සහනයක් ප්‍රියා. ප්‍රියන් වදා වායිෂාගේ හිස පිරිමැද්දාය. ඔයාට ඉක්මනටම එන්න වෙනවා විමුති අයියේ. මම කෙල්ලට එහෙමම වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉවසන්නට පුළුවන් සීමාවක් ඇත. බලා ඉන්නට පුළුවන් කාලයක් ඇත. ඒත් හැමදාම බලා ඉන්නට නොහැක. ජීවිතේ ගෙවෙයි. දෛවයේ එහෙමමය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.